विश्व आशीर्वाद सुबह दहने परितम बाले अंके शक्ति आशीर्वाद मगे दारु है बहुत में लेबीवा केला मां प्रार्थना समहर वेलावट तमंगे जीविते तमं बलापुरुत्तु वेच्च देवल तमंट नोलबिला यान्नत पुलो एहम नेत्तां तमंगे अधहसत वदा इताम विरुद्ध वेच्च अधहसा क्रियावत नेंगवेलवा उबत अद्धकिन्नत हैकियावते एहम नेत्तां तमंग दरन मते प्रतिक्षेप वेमी वेनात मते इदिरियत पेमिनेन अवस्था वलत उबत मूल देनत सिद्ध वेवा नें मेवगी अवस्था वलते तमांगे शक्तिय वेनास करगाने नेतु निवेरदे शक्ति परासे इंदिने कुहुमद जीवितेट मूल दे ए पिरिपादव तमाई අද දරුවොත් එක්කන මම කතා කරන්නේ. මේක ගොඩාක් දරුවන්ට ප්‍රායෝගිකව ජීවිතේට මූණ දෙන්නට වෙන ගැටලුවක්. සමහර වෙලාවට දරුවෝ මේ විදිය අධ්‍යක්ෂ වලට මූණ දෙනකොට තරහ ගන්නවා. ආත්ම ශක්තිය මදි වගේ දැනෙනවා මේ වගේ දේවල් වලට මූණ දෙන්නට. සමහර වෙලාවට තමන්ට තමන් ගැන ආත්ම අනුකම්පාවක් ඇති වෙනවා. ඇයි මෙහෙම දෙයක් මට සිද්ධ වුනේ? ඇයි මේ විදිය අදහසකට මේ විදිය දෙයක් අත්දකින්න මට උනේ කියලා හිතනවා. තවත් සමහර දරුවෝ මේකට විරුද්ධව නැගී හිටිනවා. ගොඩක් වෙලාවට අපි ගත්තොත් එහෙම මව්වත්කම මව් ගුණය තියෙන වෙලාවට මේ වගේ දෙයක් තමන්ගේ අභිමතය තමන් ආසදේ තමන් තමන්ට ඕනිදේ සිද්ධ වෙන්නේ නැති වුනහම මව්වත්කම හිතට ආපු හැම කෙනෙක්ම කරන්නේ දරා ගන්න උත්සාහ කරනවා මොනවා කරන්නද දරා ගන්න ඕනේ කියලා හිතනවා හැබැයි ඒක හිත ඇතුලේ කැළඹිල්ලකට පත් වෙමින් ඉන්නවා සමහර අය මේකට දුක් වෙනවා අඬනවා දරා ගන්න බැරුව අර ඇතිවෙන පීඩනේ පිට කරන්නට කඳුළු වැටෙනවා තවත් සමහර දරුවෝ තමන්ගේ ගාව ඉහළ පෞරුෂයක් තියෙන කෙනෙක් මේකට විරුද්ධ වෙනවා තමන්ගේ හිතට එනවා ක්‍රෝධ අදහස් ක්‍රෝධ සිතුවිලි අසාධාරණකම නිසා අසාධාරණයක් කියලා වචනේ හිතට එනවා මේක සාධාරණ මේ අසාධාරණයට විරුද්ධව කතා කරන්න මේ අසාධාරණයට විරුද්ධව නැගී හිටින්නට මේ හිතුවිල්ල හිතට එනවා ඒකත් එක්කලා ඒ අසාධාරණේ නවත්තන්නට කටයුතු කරන්න උත්සාහ කරනවා වැරදි කියනවා විවේචනය කරනවා මේ හැමදේම වෙනවා දැන් අපි භෞතික ලෝකයේ තුල යථාර්ථයේ තුල ජීවිතේ කටයුතු කරන්න වෙනවා යථාර්ථයේ තුල කටයුතු කරන මේ ක්‍රමවේදය ඇත්තටම අපිව කම්පණයට පත් කරනවා චකිතයට පත් කරනවා කැළඹිල්ලට පත් කරනවා පුදුමාකාර විදියට අපි කැළඹෙනවා දැන් ඉස්සෙල්ලම පුතේ අපි බලමු මේ කැළඹිල්ල සිද්ධ වෙන්නේ කොහොමද කියලා කැළඹිල්ල සිද්ධ වෙන්නට හේතුව තමයි අපි යම්කිසි සිද්ධියක් ගෝචර කරගෙන ඒ සිද්ධිය ආරම්භය අපි බලාගෙන ඉන්නවා අපි හිතමු ඔබ යම් දෙයකට ඉතාම ප්‍රබලව විරුද්ධ වෙන කෙනෙක් නමුත් ඒ දෙයටම විරුද්ධ නොවන තවත් කෙනෙක් ඉන්නවා එකිනා ඒ දෙයක විරුද්ධ නොවන නිසා ඔබට ඒ පිළිබඳව තරහක් ද්වේෂ සහගත සිතුවිල්ලක් ඇති වෙනවා එතකොට මේ ඇතිවෙන ද්වේෂ සහගත සිතුවිල්ල කරන කොටගෙන
ඔබේ හිතට තරහක් තරහක් ඇති වෙනවා. දැන් මේ ද්වේෂ සහගත සිතුවිලි එන්නේ කොහොමද? හිත ඇවිල්ලා අපිට මතක් කරනවා මේ බලන්නකො ඔයා හිතන විදිහට නෙමෙයි අරයා හිතන්නේ. මේ බලන්නකො වට එයා කරදරයක් කරනවා. මේ බලන්නකො එයා හින්දා ඔයාගේ ජී ඔයාගේ සාමයන්ගේ ගමන් මාර්ගයට ඔයාට එක කරදරයක්. මේ විදිහට හිත ඇවිල්ලා ඔබට කියනවා සමහර වෙලාවට මේක වෙනත් කෙනෙක් ඔබට කියන්නත් පුළුවන්. ඔබ ඔබේ හිතින් ප්‍රතික්ෂේප කර 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 ඉන්න දේ වෙනත් කෙනෙක් ඔබට ඔබව ඒක හිතින් ප්‍රතික්ෂේප කරනකොට ඔබව ඒකට යොමු කරන්න තවත් කෙනෙක් නැවත 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 ඔබට ඒක ගැන කියන්නත් මේ විදියට කොහොම හරි ඔබේ හිතට ඒ ආවේගය ප්‍රබලව දන්වන්නට අවස්ථාව ලැබෙනවා. ඔන්න එතකොට ඔබ ඒක අල්ලගන්නවා. ඔබ ඒක අල්ලගෙන ඔන්න එතෙන්දී ඔබට දැනෙනවා මගේ අවශ්‍යතාවය. තමන්ගේ අභ්‍යන්තරයෙන් තමන් ඒක ගැන විමසනවා. තමන්ගේ අභ්‍යන්තර උවමනාව එතෙන්දී සිද්ධ වෙලා නැහැ. ඔන්න ඔබට තරහ එනවා. ආත්මානුකම්පාව වෙනවා, දුක් සහිත සිතුවිලි එනවා. මේ විදිහට ඔබේ ශක්තිය හීන වෙනවා. දැන් මේක තමයි සිද්ධාන්තය. එතකොට මේ සිද්ධාන්තයෙන් ඔබ මිදෙන්නේ කොහොමද? ඊළඟට තමන් තේරුම් ගන්නට ඕනේ ඒ කාරණය පිළිබඳ. කොහොමද මේ සිද්ධාන්තයෙන් ඔබ මිදෙන්නේ? කරන්නට ඕනේ පළවෙනිම දේ තමයි මේ හිතුවිලි තමන්ට ඇති කරන බලපෑම ඉවත් කරන එක. එතකොට හිතුවිලි මේ ඇති කරන බලපෑම ඉවත් කරන්නේ කොහොමද? එකක් තමන්ට ඒ සිද්ධ වෙන දේ කොයිතරම් තදින් දැනෙනවද? ඒ තදින් දැනීමට හේතුව තමයි ප්‍රබල බන්ධනය. මේ බන්ධනයේ තියෙන ළඟ බව අඩු කරන්නට ඕනේ. අපි හිතමු ඔබ කැළඹිල්ලට පත් වෙන්නේ ඔබේ සැමියාගෙන් හෝ බිරිඳකින් නම්. ඒ කැළඹිල්ලට පත් වෙන ඒ සැමියාගේ හෝ බිරිඳගේ තියෙන ගුණාංගයේ මතුවෙද්දී එයත් එක්කලා තියෙන බැඳීමේ ටිකක් පුංචි අඩුවක් ඔබට එහෙම නැත්නම් එයාව ඈත් කළ තියන්න පුළුවන්. තමන්ගේ අපි හිතමු සැමියා තමන් රුස්සන්නේ නැති ගතිගුණයක් සහිත වෙන වෙලාවට ඒ සැමියාගේ සහ තමන්ගේ අතර තියෙන ලොකු ලෙංගතුකම පිළිබඳව ගොඩාක් ලොකුවට හිතන්නේ. එතකොට බැඳීමේ තියෙන ප්‍රබලතාවය ඉවත් කරලා එයාව ටිකක් තමන්ගේ ජීවිතේ එපිටින් තියලා මේ ඔබ කැළඹිල්ලට පත් වෙන සංඥාවන් ඔබේ හිතට තදින් දැනෙනක ඔබට අයින් කරන්නට පුළුවන්. එතකොට ඒ වෙලාවට තමන් හිතන්නේ මෙයා මේක මට අදාළ නැහැ. මම මේක ගණන් ගන්නේ නැහැ. මට වැඩක් නැහැ. එයා එහෙම වුණා කියලා එයා ඒක එහෙමම තියාගෙන ඉඳපුවා. මට වැඩක් නැහැ. මං එයාව මගේ හිත ඇතුළට අරගන්නේ නැහැ. කීද ස්ථාවරයට ඔබ පත් වෙන්න ඕනේ. දෙවෙන්න තමයි දැන් ඕනම කෙනෙක්ට අපි ගමුක පුතේ ආගම් විවිධ ආගම්වල විවිධ විදියට විවිධ ආගම් තුල කටයුතු කරන දරුවෝ ඉන්නවා. සමහරු දේව භක්තිකයින් ඉන්නවා, සමහර දරුවෝ දේව භක්තිකයින් නෙමෙයි. මේ විදිහට විවිධ විදියට අපි දකින යථාර්ථය තුළ අපි දකින දේ අපේ අත්දැකීම් මත අපි කටයුතු කරනවා. මේ වගේ අවස්ථාවකදී ඔබට හිතෙනවා නම් ඔබේ අභිමතාර්ථයම සඵල කරගන්නට ඕනේ කියලා ඒ හිතුවිල්ලෙන් මිදෙන්න. හැම කෙනාටම එයාට අනන්‍ය වෙච්ච එයාගේ අත්දැකීම් එක්කල එයාට දැනෙන යම්කිසි දෙයක් තියෙනවා. එතකොට ඒ කෙනාගේ හිත රිද්දලා ඒ කෙනාට බැනලා මේක නවත්තන්න බෑ. ඔබට හැමතිස්සෙම අනිත් එක තමයි කෙනෙක් ඔබට
වචනින් විස්තර කරලා එයාට මේක නවත්තන්න මේක මෙහෙමයි කියලා ඔබට විස්තර කරලා කියන්න පුළුවන්. හැබැයි ඒ කෙනා ඒක පිළිගන්නේ නැත්නම් ඒ කෙනා ඒ තුන කටයුතු කරන්නේ නැත්නම් එයාව විවේචනය කරන්න එයාව මර්ධනය කරන්න එයාට බලපෑම් කරන්න ඔබට අයිතියක් නැහැ. එහෙම කරොත් ඒකෙන් සිද්ධ වෙන්නේ ඔබේ ශක්තිය හීනවීමක් විතරයි. එතකොට මේකට ඔබට මොකද්ද කරන්න පුළුවන් දේ? මේ වගේ අවස්ථාවක දරුවන්ට කරන්න පුළුවන් හොඳම සහ අපි කිව්වොත් එහෙම ප්‍රශස්තම දේ තමයි ඔබ ඒ සිද්ධිය ඔබේ ජීවිතයේ ඇතුළත ලඟා කර ගැනීම, ඒ සිද්ධිය ගැන ඔබේ හිත ඇතුළේ තියෙන බර ඉවත් කරන්න. ඒ සිද්ධිය තුළ ඔබේ හිත ඇතුළේ තියෙන බර ඉවත් කරන්න ඕනේ. දැන් මේකෙ මොකද මේ කියන්නේ? අපි තමයි යම් යම් දේවල් අපේ හිත ඇතුළට දාගන්නේ. අපි හිතන්න ගියොත් මේ මෙයා මේ දෙවියන් අදහනවා මේක වැඩක් නැහැනේ කියලා තමන්ගේ හිතත් එක්කල මේ අනවශ්‍ය දෙයක් හොයනවා. අනවශ්‍ය දෙයක් තමන්ගේ හිත ඇතුළට පුතේ දාගෙන. නැත්තම් තමන්ට ඒක දැනෙන්නේ නැහැ. මේ විදිහට තමන්ගේ හිත ඇතුළට දාගත්ත දේ ඉවත් කරන්න. මොනවා හරි දෙයකින් ඔබ සැලෙනවා නම්, මොනවා හරි දෙයකින් ඔබ දුක් වෙනවා නම්, ඒ අත්දැකීමට මූණ දෙන්නට ඔබට සිද්ධ වෙච්ච හැම දෙයක්ම ඔබ ඉවත් කරලා දාන්න. කොහොම ඉවත් කරන්නේ? ඉවත් කරලා ඔබ ඔබේ ලෝකයේ තුල ඔබේ සැනසීම තුල ජීවත් වෙන්න. එයා දැන් මේ මොහොතේ ඔබ ඒ වගේ ගැටලුවකට මූණ දුන්නම් මේ ඊළඟ ෂණයෙන් දරුවන්ට පුළුවන් ඒක ඉවත් කරන්න. ඉවත් කරලා සතුටින් ඉඳා වෙන්න ඔබට පුළුවන්. ඔබව ගොඩාක් පීඩනයට පත් කරපු දෙයකට ඔබට මූණ දුන්න වෙන්නට පුළුවන්. ඔබ හරීම පුදුමාකාර විදියට ඇඬුවා වැළපුණා වෙන්නටත් පුළුවන්. හැබැයි දැන් මේක ඔබ තේරුම් ගත්තට පස්සේ ඒ මොහොතේම ඔබට ඒ සිද්ධියම ඔබේ ජීවිතේ හරියට ගුලි කරපු කොලයක් ඉවත් කරලා දානවා වගේ ඉවත් කරන්නත් පුළුවන් ඒකට. ඒ හැකියාව ඔබ හදා ගන්නට. එතකොට ඔබේ ශක්තිය හීන වෙන්නේ නැහැ. ඔබට සැනසීම උපරිමින්ම දැනෙනවා. ඔබේ කටයුතු අඩාල වෙන්නේ නැහැ. ඔබට දුක් විඳ විඳ ඉන්නට වෙන්නේ නැහැ. ඔබ ශක්තිමත්. ඔබට ඔබේම ශක්තිය දැනෙන්න පටන් ගන්නවා. ඔබට අසරණකමක් දැනෙන්නේ නැහැ. මම මොකටද අසරණ වෙන්නේ? මට මං ඉන්නවනේ. මම මොකටද මේක ගැන හිතාගෙන ඉති? අයියෝ වැඩක් නැති දෙයකටනේ මම මේ මෙහෙසුනේ. මං එයාව මොකටද හදන්න යන්නේ? යාම හැදී එහෙම නැත්තම් මං පැත්තකට වෙනවා. ඔබට මේම හිතන්නට අවශ්‍ය කරන ශක්තිය දැන්. හැබැයි ඔබ හිතින් ඒ අයට ආශිර්වාද කිරීම සහ ඔබේ මනෝලෝකයේ තුළ ඒ අය හරි විදියට ඉන්න විදිහ ඔබට දකින්නට පුළුවන්, ආශිර්වාද කරන්නට පුළුවන්. හැබැයි යථාර්ථයේ තුළ ඔබ එකඟ වෙන්නේ නැති කිසි දෙයකට ඔබට දැන් සැලෙන්නට, දුක් වෙන්නට, තරහ ගන්නට අසාධාරණයි කියන්නට අවසර නැහැ. ඒක කිසිම පදනමක් නැති අනවශ්‍ය දෙයක්. මේක තවදුරටත් විග්‍රහ කරගත්තොත් හැමදේම අපේ ඉස්සරහා, ඇස් ඉස්සරහා මැවෙන මායාවයි. මේ මායාවන් බවන්නේ අපි ආකර්ෂණය කරන අපේ ශක්ති ආකර්ෂණ බලය තුළ තමයි අපේ ඉස්සරහා විවිධ දේ නැවෙන්නේ. ඒ මැවීම සිද්ධ කරමින් අපි සතුටට පත් වෙනවා සහ දුකට පත් වෙනවා. සමහර වෙලාවට අපිට ඕන දේ සියල්ලම සිද්ධ වෙනවා. අපේ ශක්තිය නිවැරදිව ගලනේ නැවතුන වෙලාවට අපි දුකට පත් වෙන දේවල් වෙලා තව තවත් ඍණ චක්‍රය වැඩ කරන්න පටන් ගන්නවා. ඒකට ඍණ චක්‍රයේ වර්ධනය නැත්නම් ඍණ චක්‍රයේ කැරකීම නවත්වන්නට නම් තමන් අර අනවශ්‍ය සිතුවිල්ල සහ තමන්ගේ හිතට වද දෙන ඍණ ශක්තියේ බලපෑම තමන් ඉවත් කිරීම කරන්නට ඕනේ. එතකොට දැන් දරුවන්ට තේරෙන්නට ඕනේ තමන්ට නුරුස්සන යම් දෙයක් සිද්ධ වෙනවා නම් ශක්තිය ඒකාකාරීව තියාගෙනම කොහොමද දරුවෝ නිවැරදිව තමන් තීරණයකට එළඹෙන්නේ කියලා. ගොඩාක් වෙලාවට මේ විදිහ ගැටලුවලට මූණ දෙන්නට සිද්ධ වෙනවා ව්‍යාපාර කරන දරුවන්ට. දැන්
ගොඩක් දරුවන්ගේ මේ ගැටලුව තියෙනවා. මම මේක ගැන ව්‍යවසායක බලාගාරයේදී තාම තවත් ගැඹුරට කතා කරා දරුවොත් එක්කලා. ඒ පිළිබඳව ගොඩක් කියන්නේ මේ යන ෆ්ලෝ එකේම දරුවන්ට ඒ පිළිබඳව කියා දෙන්න ඕන නිසා මේක ව්‍යවසායක බලාගාරයේදී ව්‍යවසායකයෙකුට කොහොමද බලපාන්නේ කියන කාරණය ගැන දරුවන්ට මම කියලා දුන්නා. අවශ්‍ය දරුවන්ට ව්‍යවසායක බලාගාරයට සම්බන්ධ වෙන්නට පුළුවන්. ඒකෙදී සම්පූර්ණයෙන්ම ව්‍යවසායකයෙක් ගොඩ නැගෙනකොට සැලකිලිමත් වෙන්න ඕන දේවල් එක කරන්නට තමන්ට තියෙන අවහිරතා ඉවත් කරගන්නේ කොහොමද? තමන් ව්‍යවසායකෙක් විදිහට ඉහළට යනකොට තමන් කොයි විදිහටද අභියෝග වලට මුහුණ දෙන්නේ? මුදල් කළමනාකරණය කරන්නේ කොහොමද? ආයෝජන සැලැස්ම වල වලට යන්නේ කොහොමද? සියලු දේ පිළිබඳව ව්‍යවසායක බලාගාරයේදී දරුවන්ව බලවත් කරනවා. අවශ්‍ය දරුවන්ට සම්බන්ධ වෙන්නට පුළුවන්. ඒ වගේම සෞභාග්‍ය රන්දුරුතු වැඩමුළුවේදී සෞභාග්‍ය ශක්තිය ආකර්ෂණය කරන්නට දරුවන්ගේ ආධ්‍යාත්මික ගැටලු ඇති වෙලා තියෙනවා නම් ඒ ගැටලු මගහරවාගෙන කොහොමද සෞභාග්‍ය ශක්තිය ආකර්ෂණය කරන්නේ කියලා කියන දෙනවා. ඒක ඒක කරාට පස්සේ තමයි දරුවන්ට ව්‍යවසායක බලාගාරයට යන්නට පුළුවන් වෙන්නේ. මොකද මම සෞභාග්‍ය රන්දුරුතු වැඩමුළුවට සම්බන්ධ වෙච්ච දරුවන්ට විතරයි ව්‍යවසායක බලාගාරය දෙන්නේ කියන එක තීරණය කරා. මොකද ඒක අනිවාර්යයෙන්ම තියෙන්නට ඕනේ. ව්‍යවසායක බලාගාරයේදී ආධ්‍යාත්මික ශක්තියේ ප්‍රබලතාවයේ හදනවා. ඒ හැදුවට සෞභාග්‍ය රන්දුරුතු වැඩමුළුවේදී ඒක පිළිබඳව ගැඹුරින් අපි කතා කරනවා. ඒක නිසා ඒ හරි මාර්ගෝපදේශණය තුළ ඉන්න දරුවන්ට තාමත්ම සුදුසුයි ව්‍යවසායක බලාගාරය. මොකද හැම දරුවෙක්ම මම බල ගන්නලා තියෙනවා තනියෙන් නැගිටින්නට සෝත්සාහයෙන් තමන්ගේ ජීවිතය ඉදිරියට අරගෙන යන්නට මම දරුවන්ට මඟ පෙන්නලා තියෙනවා ව්‍යවසායක බලාගාර සෞභාග්‍ය රන්දුරුතු එකේ. එතකොට ව්‍යවසායක බලාගාරයේ එකට ඔබට උදව්වක් බවට පත් වෙනවා. අනෙක් විශේෂිතම කාරණය තමයි අවශ්‍ය දරුවන්ට අන්තර්ජාලයෙන් මුදල් ලිපේීමේ පාඨමාලාවට සම්බන්ධ වෙන්නට පුළුවන්. අන්තර්ජාලයෙන් මුදල් ලිපේීමට දරුවන්ට අවශ්‍ය කරන සියලුම දැනුම ලබා ගන්නට අඩු මුදලකට දැනුම සහ අන්තර්ජාලයෙන් මුදල් උපයන විශ්වාසවන්ත ක්‍රම පිළිබඳව කියා දෙන්නට තමයි මම වීඩියෝ පාඨමාලාව සකස් කරලා තියෙන්නේ. වීඩියෝ 71ක පාඨමාලාවක් අන්තර්ජාලයෙන් මුදල් ලිපේීමේ පාඨමාලාව අවශ්‍ය දරුවන්ට සම්බන්ධ වෙලා ඒ පාඨමාලාව හදාරන්නත් හැකියාව තියෙනවා. ඉතින් ඒක කියන්නට ඕනේ මගේ අභ්‍යාස කරන දරුවන්ට ආශිර්වාද පළිඟු සාහිරු මැණික් ලබා ගන්නට පුළුවන්. ඒ වගේම ව්‍යාපාර කරන දරුවන්ට මම නිල් මැණික් බලගන්නලා එවනවා. ඒක බලගන්වන්න සාමාන්‍ය සති කීපයක් වැය වෙනවා පුතේ. මොකද සමහර වෙලාවට මට දරුවන්ට ඒක විශේෂ පූජාවන් වලට තියන්නට අවශ්‍ය වුණොත් එක කාලයක් මම අරගන්නවා. ඉතින් දරුවන්ට බලගැන්වල ඉවර වුණාම ඒක ලැබෙයි. මගේ අභ්‍යාස කරන දරුවන්ට බලගැන්වෙන්නට තමයි මම මේ ආශිර්වාද පළිඟු සාහිරු මැණික් බලගන්වල ඉවන්නේ. අවශ්‍ය දරුවන්ට වාසනාව තියෙන දරුවන්ට ඒව ලබා ගන්නට ඉක් 15 මුදල් ලැබෙවි. මම දීලා තියෙන මුදල් ආකර්ෂණ අභ්‍යාසම සිදු කරලා ඒව ලබා ගන්න කියලා දරුවන්ට මතක් කරනවා. ඉතින් මේ ටික තමයි කියන්න තියෙන්නේ. ලංකාවේ දරුවන්ටත් පිටරට දරුවන්ටත් සියලුම සේවාවන් ලබා ගන්නට පුළුවන්. ආශිර්වාද පළිඟු දරුවන්ට ආරක්ෂක විධිවිධාන යටතේ ඉන්ෂුරන්ස් කරලා ඒ ඔක්කොම කරලා තමයි එවීම සිද්ධ කරන්නේ පිටරට දරුවන්ට. අවශ්‍ය දරුවන්ට තමන් මුදල් ආකර්ෂණය කරන ක්‍රමයක් එක්කලා තමන්ට දැනෙන විදිහත් එක්කලා විශාල පළිඟු විශාල මැණික් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. කුඩාම මැණික් සහ කුඩාම පළිඟු ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉහළ ශක්ති ආකර්ෂණයට ඔබට විශාල මැණික් සහ විශාල පළිඟු ලබා ගන්නට පුළුවන්. ඒක අවශ්‍ය විදිහට තමන්ගේ හිතට දැනෙයි ඒ විදිහට තමන්ට ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඒකෙදි සිද්ධ වෙන්නේ ඔබ ආකර්ෂණය කරන ඔබට ශක්ති ආකර්ෂණය කරන්න පටන් ගත්තට පස්සේ තමයි ඔබට හිතෙන්නේ මට ආශිර්වාද පළිඟු සාහිරු මැණික් ඕනේ කියලා. ඒක භාවිතා කරද්දී ඔබටම දැනේ ඔබට මුදල් ලැබෙන්න පටන් ගනී. ඔබට ආශිර්වාද පළිඟු සාහිරු මැණික් ලබා ගන්නට අවශ්‍යයි කියලා හිතන විදිහට මුදල් ලැබෙන්න පටන් ගනී. ඒ වයින් ඔබට හිතන විදිහට ඒව ලබා ගන්නට පුළුවන්. සමහර දරුවෝ අහලා ඉවන තියෙනවා මම මොන මගේ මම උපදිච්ච මාසෙ මේක මම මොනවද ලබා ගන්නට ඕනේ, මම මෙහෙමයි කරන්නේ, එහෙම දෙයක් නැහැ.
මම ඔබට ලබා දෙන්නේ සිව් බලය ඔබට ලැබෙන ශක්තිය ඒක මගේ අභ්‍යාස කරන සේලුම දරුවෝ භාවිත කරන්න ඕනේ ඒ ශක්තිය ඔබ ලබා ගත්ත දරුවෝ ඔබ දැකලා ඇති ඕන තරම් මුදල් ආකර්ෂණය කරගෙන තියෙනවා ඒක ලැබෙන්නේ ඒක නිසා එච්චරයි මට ඔබට කියන්නට තියෙන්නේ නිවැරදිව අභ්‍යාස කරන දරුවන්ට පමණයි මම ආශිර්වාද පළඟු සහ ඉරුමැණි බලකංගල එවන්නේ ඒක වාසනාව තියෙන දරුවන්ට ලැබේවා කියලා මම අතිෂ්ඨාන කරනවා චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න පුතේ බෙල් අයිකන් එක ක්ලික් කරලා තියාගන්න මොකද මට දරුවොත් එක්ක සම්බන්ධ වෙන්න තියෙන මේ විදියෙන් විතරයි ඒ වගේම මට මාව ප්‍රසිද්ධ කරන්නට අවශ්‍ය නැහැ නමුත් මම දෙන දැනුම ඔබ ප්‍රසිද්ධ කිරීම ඉතාමත්ම අවශ්‍යයි මට මොකද මේ මම දෙන අභ්‍යාස ටික හරියට නොමිලව දෙන අභ්‍යාස ටික හරියට කරපු හැම දරුවෙකුටම ජීවිතේ දිනන්න පුළුවන් ජීවිතේ වෙනස් කරගන්න පුළුවන් නිසා පාර ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ තියෙන පේජ් එකේ ලින්ක් එක පේජ් එකට සම්බන්ධ වෙලා අවශ්‍ය සේවාවන් මගේ සහායකවන්ට පණිවිඩයක් එවන්න පේජ් එකට පණිවිඩයක් එවලා ලබා ගන්න පුළුවන් පේජ් එකේ උඩම තියෙන සෙන් මැසේජ් කියලා එතනින් තමයි ඉන්බොක්ස් පණිවිඩය එවන්නේ එහෙනම් අපි තවත් වීඩියෝ එකකින් නැවත හමු වෙමු තෙරුවන් සරණයි මගේ දරුවෝ හැමදෙනාටම